වාර්තා වෙලා ඇති අපේ නිලධාරීන් ඉතාමත්ම ක්‍රියාශීලීව වැඩ කරන පිරිසක්. ඒ වගේම තමයි කියන්න ඕනේ එහෙම එවැනි තත්ත්වයක් උදා වෙලා තියෙනවා නම් මේ සත්‍යභාවයක් තියෙනවා නම් මොකද සමහර වෙලාවට මාධ්‍යයට සහ මේ සමාජයේ කතා කරන සමහර දේවල් අභ්‍යන්තරයට ගියන් පස්සේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ කාරණා තියෙනවා. එවැනි සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා නම් පැහැදිලිවම අපි කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම එවැනි පුද්ගලයන්ට විශේෂයෙන්ම දරුවන් සම්බන්ධව දරුවන්ග ඉන්සනේට ලක් කරනවා නම් දරුවන්ට මං හිතන්නේ නිදහසේ ජීවත් වෙන්න තියෙන අයිතිය කවුරු හරි උදුර ගන්නවා නම් මං හිතන්නේ දරුවන්ග රවට්ටලා වෙන වෙන තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න හදන උදවියට මං හිතන්නේ දැඩි නීති ගේන්නත් ඕනේ. හැබැයි නීති වලින් විතරක් මේ සමාජයේ මෙවැනි තත්ත්වයන් වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි ආකල්පමය වෙනසකුත් ඇති කරන්න ඕනේ මේ රට තුළ. පැහැදිලිවම අපි මේ වන විට ඉන්නේ එවැනි අපරාධකරුවන්ට කොහෙත්ම කිසිදු අවස්ථාවක් දිය යුතු නැහැ කියන මට්ටමේ. ඒ වගේම තමයි දැන් අපි මේ දිනවල දිගටම සාකච්ඡා කරේ. ඊයේ අපේ ජාතික කාන්තා කමිටුවෙත් සාකච්ඡා කරේ. දැන් සමහර දරුවන්ගේ ඒ හිංසනයට ලක්වෙච්ච එහෙම නැත්නම් දූෂණයට ලක්වෙච්ච එවැනි දරුවන් සම්බන්ධව යන නඩු විභාගවලදී අවුරුදු ගණනාවක් යනවා. ඒ නිසා ඒ අසාධාරණයට ලක්වෙච්ච ඒ දරුවව නිතර නිතරට තවත් අසාධාරණයට ලක්වෙන අවස්ථාවන් තමයි උදා වෙන්නේ. නිසා අපි දැනට අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා හිටියා අපේ ප්‍රගති සමාලෝචනයේදී ඒ සාකච්ඡාවේදී මේ නඩු මේ දරුවන් සම්බන්ධව තියෙන නඩු ඉක්මන් කරලා කෙටි කාලයක් ඇතුළත ඒවා ඒ එවැනි වැරදිකරුවන්ට දඬුවම් දී යුතුයි කියන දැඩි සාකච්ඡාවක් අපි යෙදුණා.